ආයුබෝවන් මේ recording.lk YouTube නාලිකාවයි 2022 බක්මයේ සිංහල දමිළ අලුත් අවුරුදු ලග්න පලාපල විස්තරයයි අපි ඔබට recording.lk YouTube නාලිකාව ඔස්සේ ගෙනෙන්නට සූදානම් වෙන්නේ කොහාගේ නාදයක් එක්ක උදා වෙන මේ අලුත් අවුරුද්දේ ඔබගේ ජීවිතය සාර්ථක තැනකට යොමු කරගන්නට පරිසරයේ පවා සූදානම් වෙන බොහොම සොඳුරු තැනක් තමයි මේ අලුත් අවුරුද්ද කියලා කියන්නේ. ඉතින් ඒ සොඳුරුභාවයත් එක්ක පරිසරයෙන් ලැබෙන ආශිර්වාදයත් එක්ක සූර්යාගේ නැවුම් නිවාසයකට ප්‍රවේශය එහෙම නැත්නම් සූර්යාගේ සංක්‍රාන්තියත් එක්ක මේ උදාවන අලුත් අවුරුද්දේ ඔබට බොහොම සුබදායි තැනකට යොමු වෙන්නට අවශ්‍ය පසුබිම ජ්‍යොතිෂයට අනුකූලව අපි අවධානයට යොමු කරන්නටයි මේ සූදානම් වෙන්නේ ඔබ සමග කතා බහක් යෙදීමෙන් අපි ඔබට කියන්නට තියෙන්නේ මේ කතා බහට පළමුව ඔබගේ නිවාස දෝෂ පැමිණ පරීක්ෂා කරගන්නට අවශ්‍යතාවය තියෙනවා ඔබට නැකතක් සකසා ගන්නට අවශ්‍යතාවය තියෙනවා කේන්දර දෝෂ පරීක්ෂා කරගන්නට අවශ්‍යතාවය තියෙනවා නම් ආදිය සකසා ගන්නට අවශ්‍යතාවය තියෙනවා ඉතින් මේ සියල්ලම ඔබට කරගන්නට පුළුවන් මේ තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් ඔබට යොමු කරන්න පුළුවන් මට නිවාසය පරීක්ෂා කරගන්න අවශ්‍යයි මට කේන්දරය බලා ගන්නට අවශ්‍යයි මට නැකතක් හදා ගන්න අවශ්‍යයි ඒ ආදී විදිහට සටහන් කරලා ඔබ යොමු කිරීම තුළ ඔබට ඔන්න නිවසේ සිටම පහසුවෙන් කරගන්නට පහසුකම තියෙනවා ඉතින් ඒ කාරණයක් මතක් කරමින් අපි බලමු 2022 අප්‍රේල් 14 වෙනිදා පෙරවරු 8:41ට අදාළව තත්කාල කේන්දරය කොයි විදිහටද තියෙන්නේ කියන කාරණය ඉතින් ඒ ගැන අවධානය යොමු කරද්දී ලග්නයේ වෘෂභ හෝරාව කටක දීර්ඝානි කන්‍යා සප්තාංශකය නවාංශ ද්වාදශාංශක ත්‍රිංශාංශක ආදී මේ පිළිබඳව සලකා බලලා තමයි අපි ඔබට මේ පලාපලයේ සකසලා තියෙන්නේ ඒත් එක්කම තත්කාල කේන්දරය ගැන අවධානය යොමු කරොත් 22 වෙනි දීර්ඝානාධිපති කුජ විදියට 64 නවංශාධිපති චන්ද්‍රයා විදියට පෙන්වුම් කරනවා තත්කාල ලග්නයේ ආත්මකාරක වැඩිමාංශක ගානන් ගිය ග්‍රහය ශනි විදියටත් අමාත්‍යකාරක චන්ද්‍ර විදියටත් මේ ආදී විදියට පෙන්වුම් කරනවා. ඉතින් මේ සියල්ලම අපි පලාපල කතරේට ඔබට ගොනු කරනවා. දිනේ බ්‍රාස්පතින්දා තිතිය පුර තෙලස්සක කරණේ කවුලව නැකත පුවපල් යෝගයේ බුද්ධිය ආදී විදියට වර්ගීකරණය වෙනවා. තත්කාලේ බාධක ග්‍රහය ශනි මාර්ග ග්‍රහය කුජ රවිගේ නැකත් අධිපති කේතු සඳුගේ නැකත් අධිපති ශුක්‍ර ආදී ලෙස ග්‍රහයන්ගේ නැකත් අධිපතිත් අපි විශේෂයෙන්ම සල්කා බලන තියෙනවා. ඒත් එක්කම ඉතා ශුභ බලයක් තියෙන රවි උච්ච චන්ද්‍ර මිත්‍ර ශුක්‍ර මිත්‍ර ගුරුහා ශනි සුවශ්‍රේෂ්ඨ බලයකුත් මේ තුළ පවතින ඉතින් පුද්ගලික කේන්දර අනුව මේ පලාපල අඩු වෙන්නට වැඩි වෙන්නට වෙනස් වෙන්නට පුළුවන්කම තියෙන නිසා ඔබගේ උපන් දිනේ උපන් වෙලාව උපන් ස්ථානය අපිට WhatsApp කරලා ඒ අනුව ඔබට පලාපලය දැනගන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි යමු එන්නේ ඔබේ ලග්නයට කොයි විදිහද මේ අලුත් අවුරුද්දේ බලපෑම තියෙන්නේ කියන කාරණේට. 2022 අලුත් අවුරුද්ද අපේ තුලා ලග්න හිමියන්ට කොයි විදිහද මේ ධනය පැත්තට බලපාන්නේ? මොකද ධනය පිළිබඳව ඔබ සුවිශේෂී උනන්දුවක් දක්වනවා කියන කාරණේ අපි දන්නවා අපේ තුලා ලග්න හිමියෝ. ඉතින් මේ ධනය පැත්තෙන් කොයි විදිහ බලපෑමක් ඔබට ඇති වෙනවද? ඔබේ ධනයට කොයි විදිහ හානියක්ද සිද්ධ වෙන්නේ? යහපතක්ද සිද්ධ වෙන්නේ කියන කාරණාව දැනගන්නට ඔබ ඉතාමත්ම උත්සුකව ඉන්නවා කියන කාරණේ අපි දන්නවා. එහෙනම් අපි පළවෙනිම අවධානය යොමු කරන්නේ ධනය ගැනයි. වැඩිහිටියන්ගෙන් හෝ පියාගේ පාර්ශවයෙන් ධනය වර්ධනයට මාර්ගෝපදේශ උපදේශන ලැබෙන බොහොම වාසනාවන්ත වසරක් ධනය පැත්තෙන් අපේ තුලා ලග්න හිමියන්ට. එහෙනම් ඔන්න ඒ පුවතින්ම අපි ධනය ගැන වැඩසටහන ආරම්භ කරාත් එක්කම දෙවන කාරණේ බලමු අපි ධනය ගැන ඔබට කියන්නට තියෙන. රැකියාවෙන් ලබන ආදායම් උපරිමයෙන් ඉහලින්ම ලබා ගන්නා අලුත් අවුරුද්දකුයි ඔබට උදා වෙන්නේ. එහෙනම් ඒ අලුත් අවුරුද්දත් එක්ක තියෙන වර්ෂය ඔබට ඒ රැකියාවෙන් ලබන ආදායම් හොඳින්ම ඉහලින්ම ලබන්නට පුළුවන්. ඔම හොඳ සුබදායි වාසනාවන්ත ධනේ පැත්තෙන් ඉතාමත්ම සුබදායි තත්ත්වයක විතුලා ලග්න හිමියන්ට පවතින්නේ කියන කාරණේ මතක් කරගන්න කැමතියි. රැකී ආරක්ෂා පැත්ත බලමු කොයි විදිහ බලපෑමක්ද ඔබට හසු වෙන්නේ කියන කාරණේ. නව රැකියාවකට යාමේ බලාපොරොත්තු ඉටු වෙනවා. ඔන්න ඔබ මෙතෙක් කල බලාපොරොත්තුෙන් හිටියාද අලුත් රැකියාවකට යන්න ඔබ ඒ ඉන්න තත්ත්වයට වැඩිය උසස් තැනකට යන්නට ඔන්න ඒ රැකියාවට යාමේ බලාපොරොත්තු ඉටුවන වර්ෂයක් බවටයි මේ අලුත් අවුරුද්දත් එක්ක උදා වෙන වර්ෂය ඔබටපත් වෙන්නේ. උසස් තරඟ විභාග
අවස්ථා හිමිවීමත් රැකියාවේ බලාපොරොත්තු ඉටුවීමත් කියන කාර්යයන් සිදුවන වසරක් එහෙනම් ඔබට රැකී රක්ෂා ජීවිතයේ ඉතාමත්ම කඩේමක් එහෙම නැත්නම් ඉතාමත්ම හොඳ යහපත් සුබදායි ඵලයන් එක්ක ඉන්නට හැකි අලුත් අවුරුද්දකුයි අපේ තුලා ලග්න හිමියෝ ගත කරන්නේ ගෘහ ජීවිතය ගැනත් අපි අවධානය යොමු කරමුකෝ ගෘහ ජීවිතයේ කොයි විදිය තැනකට යොමු වෙයිද කියන කාරණේ කෝපය මසු සිදුවේ පෞල් දිවි ආශ්‍රිතව වර්ධනය වෙන තත්ත්වයක් ඔන්න පෙන්වන් කරනවා තුලා ලග්න හිමි ඔබට ඒත් සමගම බොරු චෝදනා පැමිණියද ඒවායින් ඔබ සුරක්ෂිත වෙන තත්ත්වයක් පෙන්වන් කරනවා එහෙනම් ඔබ නොසැලී සිටින්නට හැකි ගුණයක් ඔබ තුල තියෙනවා ඉතින් ඒ නිසා ඒ බොරු චෝදනා වලින් ඔබව සුරක්ෂිත වෙනවා එහෙම නැත්නම් බොරු චෝදනා ඒවා බැහැරව යන ස්වරූපයක් තමයි පෙන්වන් කරන්නේ ගෘහ ජීවිතයේ පැත්තේ අධ්‍යාපනය ගැන අවධානය යොමු කරමුකෝ අධ්‍යාපනයේ කොයි තැනකට යොමු වේද අපේ තුලා ලග්න හිමියන්ගේ මේ අධ්‍යාපන කටයුතු ලබන අතරතුර ඒ තියෙන තත්ත්වයන් එක්ක එහෙම නැත්නම් මේ බලපෑම එක්ක කොයි තැනකට යොමු වේද කියන කාරණේ උසස් අධ්‍යාපනයේ නිරත වන පිරිස සඳහා සාර්ථකත්වය හා ජයග්‍රහණ ලැබෙන කාලයක් එහෙම නැත්නම් ඒ සඳහා හොඳ සුබදායි පුවත් ලැබෙන ඇසෙන කාල සීමාවක් විදියටයි ඔන්න කියන්නට පුළුවන් අපේ තුලා ලග්න හිමියන්ගේ මේ අධ්‍යාපනය උසස් අධ්‍යාපනය ගැන කියන්නට තියෙනවා ඒත් සමගම මවගේ උනන්දුව අධ්‍යාපනයට අඩුවන කාලයක් විදියටත් ඔන්න පෙන්නුම් කරනවා මේ අධ්‍යාපනයේ පැත්තේ ඉතින් එහෙනම් අපේ තුලා ලග්න හිමියෝ විවාහ අපේක්ෂිතයෝ ඉන්නවනේ ඒ විවාහ අපේක්ෂිතයන්ට කොයි විදිය තැනකට යොමු වේද මේ අලුත් අවුරුද්දත් එක්ක කියන කාරණය දැනගන්නට බොහොම කැමැත්තෙන් ඉන්නේ. අපි බලමු විවාහ අපේක්ෂිතයන්ට කොයි විදිය තත්ත්වයක් ඇති වේද තුලා ලග්න හිමි. සාර්ථක විවාහ සහකරුවන් හිමිවන වසරක් බවටයි ඔන්න පත් වෙන්නේ. එහෙනම් ඔබගේ ඒ බලාපොරොත්තු හිටපු එහෙම නැත්නම් ඔබගේ අපේක්ෂාවෙන් සිටි ඔබගේ විවාහ සහකරු සහකාරිය ඔබට හිමිවන මුණ ගැහෙන බොහොම වාසනාවන්ත වර්ෂයක් විදිහට කියන්නට පුළුවන්කම තියෙනවා. සාර්ථක අනාගතයක් සඳහා හොඳම විවාහ වසරක් විදිහට මේ අලුත් අවුරුද්දත් එක්ක උදා වෙන වර්ෂය කියන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඒ සාර්ථකත්වය සඳහා ඔබගේ ජීවිතය ඉතාම හොඳ තැනකට යොමු කරගන්නට පුළුවන්. විවාහයේ පැත්තෙන් ඉතාමත්ම සුබදායි තැනකට යොමු කරගන්නට පුළුවන් මේ වාසනාවන්ත හොඳ වර්ෂය ඔබ නිරන්තරයෙන් යහපත් ලෙසම භාවිතා කරන්න ඒ ඔබගේ අරමුණ ඉෂ්ට සිද්ධ කරගන්න භාවිතා කරන්න. ඉතින් අපේ තුලා ලග්න හිමියන්ට තමන්ගේ ආදායම් මාර්ග ඉතාමත්ම ඉහළට වර්ධනය වන ඔබට ඒ සියලුම බලාපොරොත්තු වන රැකියාවෙන් බලාපොරොත්තු වන සියලු ආදායම් මාර්ග ඔබට විවර වන ඔබගේ ආයෝජනවල උපරිම ප්‍රතිලාභ ප්‍රතිඵල අත්විඳින්න සිදුවන බොහොම වාසනාවන්ත සතුට පිරි වසරක් වෙන්නටත් ඔබගේ රැකී රක්ෂා ජීවිතය ඉතාමත්ම සාර්ථක තැනට යොමු වෙන ඔබගේ ගෘහ ජීවිතය ඔබ බලාපොරොත්තු වෙන ඵලයන් වලට යන්නට පුළුවන් වෙන තත්ත්වයට ඇතිවන ඒත් සමගම ඔබගේ අධ්‍යාපන කටයුතු වල ප්‍රගතිය ඉතාමත්ම යහපත් වෙන විවාහපේක්ෂිත සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නට පසුබිම සැකසෙන වසරක් අලුත් අවුරුද්දක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමුගෙන යනවා ආයුබෝවන්.